ඇයි විනිවිදට ඔච්චර බය ජනාධිපති මැතිවරණයේදීත් නාම යෝජනා පැහැරගත්තා දැන් පක්ෂ ලියාපදිංච කිරීම වංචා කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම අධිකරණයේ තුලින් නාගන්නේ ප්‍රශ්න විසඳනවා ඔබට ඒකින්ද ඔබේ අපේක්ෂා බංගත්වයට පත්වන්න එපා මොන් සීලු දෙනාම දැඩිසේ කම්පාවට පත්වන එකම දේ ඔන්න ඔය ප්‍රශ්න නිසා මම කල් ඇතුව ලිපි තුනක් දැම්මා පුංචි ඒවාට කිව්වා මේ තක්කඩි වැඩේ කරන්න එපා මම කිව්වා මේවා මේවා තමයි මහින්ද දේශප්‍රීති කරපු බරපතල වංචා වහාම පක්ෂ ලියාපදිංචි ඉවර කරපන් ලිපි තුනක් මේ ඔක්කොම අධිකරණය ගොනු කරලා දෙනවා කට්ටි පැන පැන හිටිය දිගින් දිගටම මේක කරන්නේ නැතුව ඒකෙන්ද ඔහුට ඒකට පිළිතුරු දිය යුතුමයි මේ වගේ ඒ වගේ මේ තත්ත්වය යටතේ ඔබ දන්නා ජනාධිපති කියන්නේ මැතිවරණ කොමිසමේ හිටපු හූල් මහත්මයා දියුරුම් පැත්තමකින් කිව්වා මැතිවරණ කොමිසම කොච්චර දූෂිතද කියලා ඌ කියනවා ජනාධිපති මැතිවරණයේදී මොනතරම් නීච නිපට නිඳිත විදියට මහින්ද දේශප්‍රිය ජනාධිපති මැතිවරණය වංචා කළාද කියලා ඔහුගේ දියුරුම් පැත්තමත් අධිකරණය ගොනු කරලා පෙන්නනවා අධිකරණයට ලංකාවේ දේශපාලන සම්පූර්ණයෙන්ම දූෂිත තත්ත්වයට පත් කරපු ප්‍රධානම ආයතනය මැතිවරණ කොමිසම කියන එක මොකද जनाधिपति प्रकार සජී ප්‍රේමදාස අනු කුමාර දිසානායක තමන්ගේ වගකීම ඉෂ්ට කළා නම් ගෝඨාභය අඩුම ගානේ උට ඡන්දයටවත් දෙපත් වෙන්න බැරි වෙනවා ඒක නිසා තමයි නාගන දෙකේ අපේක්ෂකත්වයේ ඔවුන් පැහැරගත්තේ ඒකම ඒකෙදි මහින්ද දේශප්‍රියට එරෙහිව තියෙන බරපතල චෝදනාව සම්බන්ධ නඩුව දැන් අග්‍රවංශ කාර්යවරයා එකඟත්වය පළ කරලා තියෙන ඒ නඩුවට මට ඉල්ලීමක් කරලා තියෙන නැවත ඉල්ලීමක් කරන්න ඒකත් මම මෙතනදී කූල් මහත්මයාගේ දියුරුම් පෙස්සමෙන් ඔහු කියන ව්‍යවස්ථාවේ 103 වෙනි ව්‍යවස්ථා ප්‍රකාර මැතිවරණ කොමිසම බැඳී සිටිනවා මේ රටේ ජනතාවට නිදහස සාධාරණ මැතිවරණයක් ලබා දීමට ඒක වංචා කරපු මැතිවරණ කොමිසම එදා ඉඳලම මේ වරද කරනවා මේකට රටේ මහ ජනතාව නැගී සිටියේ යුතුයමයි මේකට මැතිවරණ කොමිසමට අධිකරණයට හා වෙනත් කිසිම ආයතනයකට දේශපාලනඥයන් හමුවේ මේක අපිට කියන්න ඕන. ඔවුන් තමන්ගේ වගකීම පැහැර හරිනවා නම් ලොකු ප්‍රශ්නයක් කියන එක බුද්ධිමත්ව දකින්න. මාතෘභූමියේ පෙරට තබන්න. දේශපාලන පක්ෂ එක්කක්වත් පිළිගන්න එපා ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් නැහැ ඔබට පිළිගත හැකි දෙයක්. ඒකම මම ඔබට කිව්වා ඩයනා ගමගේගේ කතාව කියනකොට ඇයගේ වார்த்தාවත් පොලිස් වார்த்தාවත් අධිකරණයේ ගොනු කරලා තියෙනවා ඒක නිසා මම ඔබට කියනවා පැහැදිලිවම මේ සියලුම දේශපාලන පක්ෂ මෙතනට තල්ලු කරලා තියෙන්නේ ඔවුන් පාවිච්චි කරන ක්‍රමවේදය මම ඔබට කිව්වා ගෝඨාභය රාජපක්ෂගේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඔහු ගෙනාවා Tamanට ඕන විදිහේ ඉතලා තිබුණ ව්‍යවස්ථා දායක සභාවට පුළුවන්කම තිබුණා ගෝඨාභය පත් කරන ඕන කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න අධිකරණයට දූෂණ කොමිසමට මැතිවරණ කොමිසමට ප්‍රසම්පාදන කොමිසමට පත් කරන ඕන එක ප්‍රතික්ෂේප කිරීමේ නිදහස තිබුණා ඒ බලය තිබුණා ව්‍යවස්ථා දායක සභාව එන්නේ කල්ලල විසි කරලා ਉਹ තමන්ගේ ග්‍රහණයට ගත්තා මේකට ගෝඨාභය රාජපක්ෂ තනියම නෙමෙයි මං හිතන්නේ ඌට ඔය මෙලෝදියක් තේරෙනවා කියලා නමුත් අර වටේ ඉන්න පල්හුරු ටික තමයි මේක කළා ඊටන් මේ සියලු මායතන ජනාධිපතිවරයාගේ ග්‍රහණයට පත් කළා දන ගැස්සුවා प्रकार ව්‍යවස්ථාපිත නීතිය බැඳ කිල්බර් යම් දැනුමක් තියෙනවා නම් කවදාකවත් රනිල් වික්‍රමසිංහට විධායක ජනාධිපති බලය ගේන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ඒක නාගානන්දට අධිකරණයේදී අල්ලලා කානුවට දාන්න බැල කරන්නේ නැහැ. ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවනවා. මම කියන්නේ පොලිසිය අතුල් පැත්තේ තියෙන තොරතුරු ප්‍රකාර. දැන් තියෙන තොරතුරු ප්‍රකාරව ඔවුන් හිතනවා ලබන මැතිවරණයකදී ඔය දැන් ඔය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් හුඟක් වෙලාවට සජිත් ප්‍රේමදාසට බලය වුවමාරුවේ ඒ වෙනස් වෙයි. ඒ අවස්ථාවේදී දැනට කියන්නේ පොහොට්ටුව වැටේ එක්කම ජනතා විමුක්ති පෙරමුණ 3-6-8 හෝ උපරිම වශයෙන් 10ක් ගන්නේ කියලා. ඒකද ඔබ අපේක්ෂා කරන්නේ. නාගනන්ද ඔබට නගන ප්‍රශ්නේ ඒකයි.
अपेक्षा करें जनाधिपति मैथिवर्ण एक कले अजय प्रेमदास के आरक्षावट गोटाबे के आरक्षावट ओन कले ये अवस्था यदि प्रसिद्ध है कि वो अभी चंद लक्ष पहलव बलापुर पहलव में भी सब बला अर वगे कैतवैड कल्ला नागानंद के अपेक्षक कुमंत्रण दिया कल्ला एक वग कि संपूर्ण पेवर अंकुमार दिशा नायक तमें हूट नागानंद मून दिन बेरे इक तमें रनिल विक्रमसिंह पार्लमेंट इधर नागानंद की हो रे तकड़ी एक अद अंकुमार दिशा नायक खट्टारी नागानंद को किसीम सामावक नायक जनमत विचार बुद्धिमत्कार ඇයි මේකට බය මෙච්චර ඇයි මේකට මෙච්චර දැක්කම ඇඹරෙන්නේ බය මොකවත් නෙවෙයි තමන් මේකට කොටු වෙයි කියලා කි විය යුතු දේ මෙච්චරයි මේ අවස්ථාවේදී සජීව ප්‍රේමදාස එහෙම දෙයක් කරයිද රාජ්‍ය බලය ලබන කවදාක්වත් පත්‍රයේ දැම්ම හෙඩ්ලයින් නොවැම්බර් මාසේ 2019 People's Constitution through Social Revolution කියලා ඔහු හිතනවාද කරන්න පුළුවන් කියලා බෑ ඔහුට බෑ හැකි පු නිසා තමයි නාගනන්ද හෝ ප්‍රතික්ෂේප කළේ ජාවි පෙට හිතන්නවත් බැරි දෙයක් ඒක उंट पुलवाणुम सिहिने अरे उबहालती लाल कांत के अट महिंद महत्या ऊंड कथाकर मे पलहर उंट कथाकर मे विद्योदी यूनिवर्सीटी की लाइब्ररी बॉय हिटपू महिंद राजपक्ष मुदल अमात्य वरिया वशे अविल करपू अपराध उब दहू एनकोट ऊट उबट हितांडवाद एन पेर वगे ये दक्ष मुदल अमाते मईल गहट की महिंद राजपक्ष मिनुस हम धनिंग वेट मनुष्य निवेद मे अंक मार दिशा नायक इवे रनिल विक्रम सिंह हम धनिंग वेट मीन निवेद मम की ओहू जनाधिपति कर व्यवस्था संशोधन गेन पुलवा नम मुहूट अणु तनिकर व्यवस्था पठन ऐ मेरते जनता वो मोहन पास मेदे दिन मुहूट हेम कर बैरिना अपेक्षक ओब मुलू रटट मम्मे मुलू लोकमीन श्रीलांकिक प्रजा वे मम इलाे कथाव अहन्योबे प्रश्न ओबे उमनाव नैमत वताव तव त्वारया मे प्रधान देशपालन करली प्रधान देशपालन पक्ष तुने प्रधान देशपालन पक्ष दिखा बाले मारू कि ओबे उमनाव जावे पेट सी हयाको अटको दहायक दीला आप मुलू रटम कानूट दमी मद ओबे उमनाव नीति आधिपत्य किसी स्टेट में पावर नवते खेलिंग कर बैरी मे पवती व्यवस्था तवत और पहागन याम दबे उमनाव उतर जनता नगेट लखेनो अभी एकम रट एकम दयाकम नीति अखिन संकल्पे अभी नागानंद महात्म तम नगेटी खेमती बट अहन ओबे उमनाव रनिल विक्रम सिंह के नो फिब्रवरी मसे मम अनिवार्य रट बेदनो इक मम पेदर क्रम एतिको මේක කරන්නද ඔබ අවසර දෙනවද මෙන්න මේ ටික හිතන්න බුද්ධිමත්ව පක්ෂ වලින් ඉවත්වන්න මැතිවරණ කොමිසම ගැන මම ඔබට මේ කරුණු හෙලිකලේ මොවුන් පෙනී හිටින්නේ වෙන කිසිම දෙයකට නෙමේ මේ වගේ නිර්ව්‍යාජ සංවිධාන නීති ආධිපත්‍ය පමණක් ගරු කරන සංවිධාන මේ ජනතාව ඉදිරියට ආවොත් මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා කියන එක මොවුන් දන්නවා මම මේ ටික කියලා ඔබෙන් සමු ගන්නවා लबन सत्यकोट मम्मीपात करना मेकट दिन अलुत्म जन सम्मत जन रजव्यस्ता अलुत्म संस्करण मैके परछिन्न कि मास हिरे आगे ये तरण नागान उपरी मे गल अधिकरण बेरू नायक हूवे एक संपूर्ण नीति रोधी पी टी एटते तरण ඔළුව සම්පූර්ණයෙන්ම මානසිකව ඔහුව පිස්සෙක් කරලා හිටන් මේ කරන්නේ මොන අපරාධයක්ද ඒක අධිකරණයට බැරි වුණා රජගේ ජනතාවගේ අධිකරණ බලය ඍජුව බලගන්නවලා ඔහුව නිදහස් කරගන්න ඒකද මේ ටික දකින්න ජන සම්මත ව්‍යවස්ථාවේ තියෙන වැදගත්ම දේවල් එයින් කරන පරිච්ඡින්න කිරීම ඒ කියන්නේ රිපීල් සෙක්ෂන් එක ගැන පමණක් අද ඔබට කියනවා ඒකේ අනුව ව්‍යවස්ථාව 78 එක ඉවරයි එතනින් ඉවරයි මේක තමයි අපි ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක ඒ වගේම ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත PTA එක අවලංගු කරනවා කවුද කරන්නේ ඔබ ඊළඟට වගකීමෙන් නිදහස් කිරීමේ පනත ඕන කෙනෙක් අල්ලලා ගිහලා මරලා පොලිසියට පුළුවන් ඒකට ඒකේ ආවරණ ලැබන්නේ ඒක අවලංගු කරනවා කවුද කරන්නේ රටේ ජනතාව ඔබ
ඊළඟට පලා සභාපනත හත පහකට වැඩක් නැති පලා සභාපනත ඒක අවලංගු කරන්නේ කවුද උතුරේ ජනතාවත් කියන අපිට පලා සභා කියලා කවුද ඒක අවලංගු කරන්නේ ඔබ ඊළඟට පොලිස් ආඥා පනතේ 77 ඇයි ඒ ඔබට කියනවා එකතු වෙන්න එපා අපි ගානවා අපිට බලය තියනවා කියලා අවලංගු කරනවා කවුද කරන්නේ ඔබ ඊළඟට මූල්‍ය ව්‍යාපාර පනතේ 66 ඔබ දන්නවා බිලියන් ගණන් ද ෆිනෑන්ස් ඊළඟට ETI මිනිසුන්ගේ සල්ලි අරගෙන පනතේ දාගෙන තියෙනවා නීතිපතිගේ අවසරයක් නැතුව නඩ දාන්න බෑ කියලා මම මේකට උත්සාහ කළා ඒ මට්ටේ නීතිපති ළඟටත් ගිහලා කිව්වා අවසර දීපන් අපි මේ කට්ටියට නඩු දාන්න බෑ මේක මේ ක්‍රමවේදයේ ලක්ෂණයක් බව දකින්න ඔක්කොම දේශපාලන පක්ෂ සහ සංවිධාන චේතනාන්විතව දැන දැනම රටේ මහ ජනතාවගේ මුදල් මංකොල්ලයක් කරන්න යන්නේ ඒකින්ද ඒ පනතේ ඒ වගන්තියත් අවලංගු කරනවා කවුද කරන්නේ ඔබ ඊළඟට වත්කම් මහ බැරකම් නීතිය 8 වෙනි වගන්තිය මම ඔබට කිව්වා ඒ නීතියේ අනුව මම ඔක්කොම වත්කම් ගත්තා කට්ටිය කියන මම නොදන්නේ නොදන්නේ මට ඇති වත්කමක් නැහැ ඔබ දන්නවා සමහර ගායකයෙක් පිටරට වත්කම් ගන්න රටේ මහ ජනතාව කතා කරනවා මේ ඔක්කොම නාගලන්ද සතුයි නමුත් නීතිය 8 වෙනි වගන්තිය කියන මේක හෙලිකොලොත් එක අපරාධ වරදක් කියලා මම මේ කට්ටියට මිල්ලුවා කට්ටියටම කිව්වා ප්‍රසිද්ධිය කියන්නේ අපේ වත්කම් ප්‍රකාශ අපේ පිකලන නාගලන්ද පමණයි ඔබට ඉදිරිපත් කළේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ වත්කම් ප්‍රකාශිත කලින් ඔබට ඉදිරිපත් කළ එක වෙබ්සයිට් එකේ දැම්මා. ඒ පනතේ 8 වෙනි වගන්තිය අවලංගු කරනවා කවුද අවලංගු කරන්නේ ඔබ. ඇයි ඒ ඔබට අයිතියක් දෙනවා ජනරජයේ පරමාධිකාරී බලවතා හැටියට පාර්ලිමේන්තු මැතිවරණයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන ඕන කෙනෙකුගේ වත්කම් කල්ැතුව දැනගැනීමට. ඒ වගේම අන්තිමටම ආයතන සංග්‍රහයේ තියෙනවා වගන්තියක් ඒකෙන් කියනවා අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සාමාන්‍ය නීති අදාළ නොවන්නේ අල්ලස් හා දූෂණ නීතිය යටතේ වෙන ඕනම රාජ්‍ය නිලධාරියෙකුට නඩු පවරපන් වහාම සේවයෙන් අත්හිටවන වැඩතහනම් කරනවා ඒක අමාත්‍යවරුන්ට මන්ත්‍රීවරුන්ට අදාළ නොවන්නේ කියලා ඒ කතාව ලඟ කරනවා මොනවද මේ කරන්නේ කාගේ යහපතද කරන්නේ මේක නාගානන්දගේද විනිවිද පදන මේ යහපතද මේක තමයි ඔබේ සිහිනය ඕවා ගැන හීනෙන්වත් හිතන්න බෑ ජනතා විමුක්ති පෙරමුණට ඔය යන වැඩපිළිවෙල සම්පූර්ණ ප්‍රෝඩාවක් මේක බුද්ධිමත්ව දකින්න කරුණා කළා වැඩපිළිවෙලක් තිබී යුතුයි කල්ැතුව ඔබ අහලා තියෙනවා බෞද්ධ දර්ශනයේ කියන පැහැදිලිවම උඹලාට විමුක්ති මාර්ගයට යන්න ඕන නම් මෙන්න වැඩපිළිවෙල මාර්ග සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ වගේම තමයි රටක් ගොඩ ගන්න නම් පැහැදිලි වැඩපිළිවෙලක් තියෙන්න ඕනි ඒක ඉදිරිපත් කරන පුද්ගලයාගේ බෙල්ලට තොණ්ඩුව දාන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනි ඒක ඉදිරිපත් කරන්න පුළුවන් පැහැදිලිවම නිර්ව්‍යාජ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න පුළුවන් සම්පූර්ණම සත්පුරුෂයෙකුට පමණයි නාගරමත් මේ ළඟදී චක්‍රලේඛනයක් නිකුත් කරලා රජයේ සේවකයෝ ඔක්කොම අවුරුදු 60 වෙනකොට පෙන්ෂන් යන්න ඕනේ කියලා. ඔව්. ඉතින් ඒ අද වෙනකොට. එතකොට මේ මේ වෙනකොට රට විනාශ මුඛයට ඇදලා දාපු දේශපාලඥයන්ට වයස සීමාවක් නැති වෙනදා රටේ මහජනතාවගේ අනිසි මහජනතාවගේ ජීවිත බේර ගන්න වෛද්‍යවරුන්ට අවුරුදු 60 දී පෙන්ෂන් යන්න ඒක අතර තියෙන මොකද වෙනස කියලා ප්‍රශ්න. පැහැදිලිවම මෙහෙම ලෝකේ වෙන රටවල විශ්‍රාම යාමේ වයස පිළිබඳව ප්‍රශ්න තියෙනවා නමුත් මේ 65 70 වෙන මේ 80 දක්වා බලන්න පාර්ලිමේන්තුවේ ඉන්නේ 75කට වැඩක් නැති මිනිස්සු අවුරුදු 80 දක්වා නිකම් මේ නිවට මිනිස්සු ටිකක් ඉන්නේ ඔවුන් දන්න එකම දේ රටේ මංකොල්ලේ පමණයි ඔවුන්ට මේ කිසි දෙයක් අදාළ වන්නේ නැහැ ඒකින්ද ඒකට කොහෙත්ම එකඟ වෙන්න බෑ හැබැයි 60 විශ්‍රාම යාමේක වැරදක් නෙමෙයි තියෙන්නේ පාර්ලිමේන්තුවටත් ඒක අදාළයි මම ඒකින්ද ඔබට යෝජනා කරනවා ඒකටත් ඔබ යෝජනා ඉදිරිපත් කරන්න මගේ කිසි ප්‍රශ්නයක් නැහැ මේක ඇල්ල වැඩපිළිවෙලක් පමණයි ඒකින්ද මේක කියන්න ඕන 60 කොච්චර ගියත් ඉදිර ගියත් ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒක යෝජනා කරන්න බෑ ඉතාමත් අත්‍යවශ්‍ය වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු එවැනි අයට ඒක අදාළ විය නොවිය යුතුයි මොකද රටේ 75ක වැඩක් නැති පල්හුරුන්ට පාර්ලිමේන්තු නියෝජනය කරන්න පුළුවන් අවුරුදු 75 ඒක පාවිච්චි කරන්න බෑ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය වෛද්‍ය වෘත්තියකගේ පුරවන්න බැරි විශේෂඥ සේවයක් කරන දැල්තොත් ඔබ දන්නවා ලංකාවේ අදාළ යන දොස්තරලා අසීමිතයි ඒකෙන් ඔවුන්ට ඒක අදාළ කර ගැනීම සම්පූර්ණයෙන්ම පටහැනි ඒක නීතියට නෙමෙයි සදාචාරයට පටහැනි මොවුන්ට දැන් මේ වගේ ඉන්න වෙන මොකවත් නිසා නෙමෙයි රට හිඟමනට දාලා වැටුප් ගෙවන්න බැරි හින්දා මේ කරන වැඩ අපිට කොහෙත්ම අනුමත කරන්න බෑ දැන් ඔබතුමා චෝදනා කරන බරපතල චෝදනා කරනවා ජනතා විමුක්ති පෙරමුණට. ඔව්. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ පිළිබඳ කිසිම ප්‍රකාශයක්වත් කරන්නේ නැහැ. හේතුව මේක. ඔව් ඒකට හේතුව මේකයි. ඔහුම ගියාට යම් දවසක අනුරාධපුර කවුද පක්ෂ නායකයාට නාගන්න දෙන මුහුණ දෙන්න වෙන දිනයක් එනවා.
අන්නේ දහට ඔය පපඩම නිකම්ම ක්‍රෑෂ් වෙලා යනවා මොකද ඔහුට මුහුණ දෙන්න බෑ දැන් උදාහරණයක් හිතර ගන්න දැන් කොළඹ නගර සභාවේ මම ඔබට ඉදිරිපත් කළා විගණන වාර්තාවෙන් මන්ත්‍රීවරු 110ක් මිලියන 410ක් වංචා කළා ඒක විගණන වාර්තාවේදී කියනවා ඒක 110 ජනතා විමුක්ති පෙරමුණේ සියලුම මන්ත්‍රීවරු මං අනුරු කුමාරට ලිඛිතව දන්වලා කිව්වා ඔබට වාර්ෂිකව පොලිය ආදායම පමණක් කෝටි ගණක් ලැබෙන පක්ෂයක් කරුණාකරලා මේ ටික ගෙවන්න. ගෙවලා ජනතාව ඉදිරියට ඇවිල්ලා කියන්නේ මීට පස්සේ අපි ඉඩ දෙන්නේ. ඒ වගේම ඔබ දන්නවා මූල් සියලු දෙනාම දේශපාලන පක්ෂ අනිතය අනුගමනය කරමින් මං නීතිය ඔබට කියවුවා රටේ එහෙම මන්ත්‍රීවරුන්ට පර්මිට් ගන්න නීතියක් නැහැ. එතනදී මම ඔබට පැහැදිලි කළා UB වන්නිනායක මහත්මයා වගේ මහත්තුරු 1970 ගණන් වල ඌව කවදාවත් කළේ නැහැ මේ නීතියක් නැහැ රේගු ආඥා පනතේ 19 ආ ඒ ළඟට අයබදු විශේෂ විධාන පනතේ 400 ඈ කියන නීති දෙකෙන්ම කියන්නේ රටේ ආර්ථික අභිවෘද්ධියට යෝජනා කරන කර්මාන්තයකට අවශ්‍ය කාර්මික උපකරණ ගේන්න පුළුවන් බද්දෙන් බද්දු ඒකට කියන අපි කියන ඩියුටි රිබේට් එකක් දැන් බද්ද අතහැරලා తాවකාලිකව පස්සේ ඒවා බැහැර කරනවා නම් බද්ද ගෙවන්න ඕනි ෂේවිච් මිලට ඒක තමයි ජේ.ආර්. ජයවර්ධන පත් කළ පාවිච්චි කළේ මේ විදිහට වංචා කරන්න මං කිව්වා UB වන්නේ නායකට ලෝක බැංකුවේ වාහනය දුන්නම ඔහු කිව්වා නෑ 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 මට ඒක ගන්න බෑ ඒක වහාම මුදල් ගෙවල හිටම් ඒක අබද්ද අර මුදල් වල ගන්න නමුත් මොවුන් මොනාද කළේ අනිත් අය මං කිව්වා ඔබට CAT 97 කවුද මේ විමල් වීරවංශ ඒ වාහනේ පර්මිට් එකට ගෙනලා උදන්ව නාගනන්ද බලාගෙන ඉන්නේ කියලා වාහනේ දුන්නා වාහනේ දුන්න පාවිච්චි කරපම් මගේ නමින් කියලා එතන. ඒ වගේ තමයි මේ කට්ටියත් කළේ 6 දෙනාම මෙයා බුද්ධිමත්ව දකින්න ගැලවෙන්න මේ කුණු කොටවල වලින්. හරිද? 50,51,000 ගානේ වංචා කළා හිටන් ඒක පක්ෂයේ ගිණුමට දාගත්තම ඒක මැතිවරණ නීතිය ප්‍රකාරයේ ගිණුම වාර්තාව ඉල්ලපුවාම මහින්ද දේශප්‍රියගේ එතන ඉන්න කුලරත්න කියලා මැති නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස ඔහුව දෙන්න බෑ. ඇයි? ටිව්ලින් සිල්වා අනුරු කුමාර දිසානායක ඔහු ලබුව ඉල්ලීමක් කළා අපේ ගිණුම් දෙන්න එපා දුන්නොත් අපේ බෙල්ලට තොණ්ඩු වැටෙනවා කියලා. නමුත් නීතිය ඔවුන් දන්නේ නැහැ. ඒකෙන්ද නාගානන්ද එක්කම ටික ගත්තා. අරගෙන ඔබට ඉදිරිපත් කළා. ලක්ෂ මැතිවන වාහන විකිණීමේ ආදායම එක වාහනයකට 151යි. මේක කිව්වම ඔළුවට දාගන්න කරුණා කළා. කෝටි ගාණක් මුදල් තියෙන දේශපාලන පක්ෂයක්. පොලී විතර කෝටි ගාණක් ලබන පක්ෂයක්. ඇයි මේකත් හොරකම් කරන්නේ? ඇයි ඒක බැහැර කරන අවස්ථාවේදී නීතියේ පැහැදිලිවම කියනවා බැහැර කිරීමට ප්‍රථම අවසර ලබාගෙන බද්ධ ගෙවන්න ඕන. ගෙව්වද නැහැ එහෙමනම් මේ පල්හුරු නෙවෙයිද මං ඒකයි කිව්වේ නාගානන්ද කිසිම අදාළ කමක් නැහැ කිසිම දේශපාලන පක්ෂයක් ඌට වංචාව දිගටම කරන්න බෑ මං කිව්වා පලා සභා ඡන්දය කල් දැමීමේදී ඔහු කරපු බරපතලම අපරාධය රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා 2017 සැප්තැම්බර් 8 වෙනිදා මේවට උත්තර දෙන්න බෑ අනුර කුමාරට මැරෙන දිනේ දක්වා උත්තර දෙන්න බෑ හරිද 8 වෙනිදා ඡන්දය කල් දාන්න බෑ කියලා අධිකරණ නියෝගය දුන්නට පස්සේ 20 වෙනිදා කතානායක රනිල් වික්‍රමසිංහ එකතු වෙලා ඡන්දේ කල් දානකොට ඒකට වුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අභියෝග කරනකොට එතකොට හිටපු නීතිපති ජයන්ත ජයසූරිය ගෙනල්ලා ඔහු මුළු රටම වංචා කළා රටේ ජනතාවගේ අධිකාරී බලය වංචා කළා ව්‍යවස්ථාවේ හතර යන්න නිසි කාලට ඡන්දේ සඳහා ඇති අයිතිය ඒක පැහැරගෙන ඡන්දේ කල් දානකොට ජවිපේ 6 දෙනාම අතිස්සුවා මේ මිනිස්සු කවුද බුද්ධිමත්ව හිතන්න ඒකින්ද අනුර කුමාරට ජීවිතයට බෑ එපමණක් නෙවෙයි ඊට පසුව ජයන්ත ජයසූරියගේ නම අග්‍ර විනිශ්චකාර ධූරයට යෝජනා කරපු අවස්ථාවේදී නාගරන්ද උපරිමයේ උත්සාහ කළා ඒක වාල් කරන්න මොකද නාගරන්ද දන්න පුද්ගලිකව මම ඔහුත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ නමුත් ඔහුගේ පෞරුෂය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන දයිට එරෙහිව මම මේක කොච්චර උත්සාහ කළාද නමුත් පළවෙනි අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ වගේ මානව හිමිකම් කොමිසම ඒ වගේම ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලය ඒකට මැදිහත් වෙලා ඒක නැවැත්තුවා දෙවෙනි අවස්ථාවේදී බදන්න විනිශ්චකාරව පත් කිරීම සඳහා තිබිච්ච ඒ තිබිච්ච ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනාගෙන් එක්කෙනෙක් හිටියා බිමල් රත්නායක කියලා හිටන් ජවිපේ අර කරපු උදව්වට ඡන්දෙ කල් දාන්න උදව් කරපු නිසා නීතිපතිවරයා අතෙස්සුවා පොඩ්ඩක් හිතන්න කොහෙද අපි යන්නේ මේ මිනිස්සු අපි පිළිගන්නවද ඔබේ සිහිනේ මොකද්ද මේ වෙලාවේදී 225ම නිරපහැරීමට නිකමට ආවද අර තරුණයා ගිල කොටු කළා පැත්ත පලාතේ ආවද ඊළඟට අර කුරුණෑගල දඹුල්ලේ තරුණේ යොහාන් කොටු කළා පැත්ත පලාතේ ආවද ඊළඟට අර කවුද ශිරාන්ත කොටු කළා පැත්ත පලාතේ ආවද ඊළඟට මේ සියලුම අය වෙනුවෙන් නාගනන්ද හැම අධිකරණයකම දඹුල්ලේ පවා ගියා ඇයි ඒ ජනතා පරමාධිපත්‍ය බලය ජනතාවගේ නිදහස මේක කිසි කෙනෙකුට දුරගන්න බෑ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ එක්කෙනෙක් කොටු කළොත් විතරක් කඩාගෙන දුවනවා එතකොට මේක තව කල්ලියක් නෙමෙයිද මෙතන තියෙන කල්ලිය ආදයක් නොවේද
මොවුන්ට කිසිම උමනාවක් නැහැ. පෙරටු ගාමීන් පාවා මේක කියනවා. ඒකෙන්ද මම ඔබට කියනවා අනුරු කුමාර දිසානායකගේ නාගානන්දට සත්ත පහක වැදගත් කමක් නැහැ. ඔහු තල්ලි කර කරන ලොකු ප්‍රෝඩාවක් ප්‍රයෝගයක්. ඔහුගේ උමනාව 3 6 9ක් හරි කරගන්න උපරිමේ 10ක් හරි කරගන්න කියන එක මම ඔබට අවධාරණය කරනවා. අවශ්‍යතාවය ඔබට ඕනි. මෙතිවන කොමිසමේ සමහර සමාජිකයන් මට විශ්වාසයි ඔතනදී උන් පැහැදිලියකෝ මේ අපරාධය කරන්න එපා. ඔවුන්ගෙන් අධිකරණයේදී කියන දේවල් බලන්න. එකන මේ කට්ටිය කරන්නේ ලොකු වංචාවක්. එකන මම ඔබට කියනවා මේ කිසි කෙනෙක් අංශු මාත්‍රයකට පිළිගන්න එපා. මුන්ට එක කරන්න බෑ. මොකද ඒ තරමට Tamange හැක් ඇති හැකි ප්‍රමාණයට මේ කුණු කන මොවුන් යම් හේකින් රාජ්‍ය බලය ලබා ගත්තොත් මොනව නොකරයිද? ඔවුන් නීති ආධිපත්‍යයට දක්වන්නේ පුදුම බියක්. ජනතා පරමාධිපත්‍යයට දක්වන්නේ පුදුම බියක්. නැත්තම් දහනමෙනි විවස්ථා සංශෝධනයෙන් 85.2 රටේ ජනතාවට ඍජුවම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරපු නීතියක් පවා සම්මත කිරීමට ඇති බලය රනිල් වික්‍රමසිංහට තමගේ එකතු වෙලා කවුද එක පැහැරගත්තේ අනුර කුමාර දිසානායක. ඒකෙන්ද මම කියන්නේ එකයි පක්ෂ තුනටම නාගානන්දගේ කිසිම සමාවක් නැහැ. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ දැන් අධිකරණයේ හමුවේ චූදිතෙක් ලිට්‍රෝ ගෑස් සමාගමේ නඩුවේදී පමණක් ඔහු බිලියන 3ක් හොරකම් කිරීමේ චෝදනාවට ලෝක බැංකුව ඍජුවම කිව්වා මින් ඉදිරියට බිලියන 70ක් දුන්න ලෝක බැංකුව ගෑස් ගේන්න නාගානන්දට හැම වார்த்தාවක්ම එවන්න ඕනේ කියලා. ඒකින්ද හැම වார்த்தාවක්ම එවුවා නාගානන්දේ හැම දෙයක්ම ලෝක බැංකුවත් එක්ක ෂෙයා කළා මේ වංචාව මේ වගේ. ඒකින්ද මේ කිසිම දේශපාලන පක්ෂයක් පොහට්ටුව ගැන කතා කරන්න දෙයක් නැහැ. කවුද ඔබ දන්නා කවුද මහින්ද රාජපක්ෂලා මේ රට කරපු අපරාධය? ඒකින්ද කරුණා කළා. නැත්තම් ඔබ හිතනවා මේ අනුර කුමාර දිසානායක නාගානන්දට මේ ඔහුට පහර ගන්නවා. අනුර කුමාර කියන්නේ නිකම් අර ඔබ දන්න කෙහෙල් ගස් වල අර ලස්සනට කොළ පාට දින අතු වලින් තමයි ගහ පවතින්නේ. ඒ වගේම කෙහෙල් ගහේ එල්ලෙන පණ්ඩරයල් කියලා නිකම් හුලඟට වැදෙනවා. අන්න ඒ වගේ පණ්ඩරලක් පමණයි වුණා නාගානන්දට. ඌට ඒකින්ද ජීවිතේට නාගානන්දට මූණ දෙන්න බෑ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.